කැපෙන සිහිනයට රුදු පනින යෞවනය ඔලිව් සමී පැනිසාරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදන ඇති කරන විශවීච් එක්ක සටන් කර සම නිරෝගීව තබයි. Anytime combo ඔබත් අදම 555ක් ඩවුන්ලෝඩ් කර ඇක්ටිවේට් කරගන්න. SLT Mobitel. Hello. නදී මාත්මිය. ඉතින් කොහොමද? හොඳයි කවුද මේ කතා කරන්නේ අඳුර ගන්න බැරිද කටහඬින් ඉතින් අඳුර ගන්න බැහැනේ ඔබ තුමිය මගේ රූපය දැක්කත් අඳුර ගන්න පුළුවන් වෙයි කියලා නම් මම හිතන්නේ නැහැ හරි කියන්නකෝ කවුද මේ කතා කරන්නේ කියලා ඔබ තුමිය මගේ නම කිව්වට ඔබ තුමිය අපිව දන්නෙත් නැහනේ හෙලෝ මට කියන්න දැන් මේ කාටද කතා කරන්න ඕනේ? දැන් මොකටද කතා කළේ? කතා කරන්න ඕනේ ඔබතුමියටම තමයි. දැන් අනේ මේ කියන දයක් ඉක්මනට කියන්න මොකද මම මේ පොඩි වැඩක ඉන්නේ. නෑ පොඩි කාරණාවක් දැනගන්න කතා කරේ. ඔව් මොකද්ද? ඔය සුදු ඇඳුම් එහෙම ගෙදර තියනවද නදී මහත්මිය? ආ මොකද්ද? බාල දුවට නම් ඉතින් සුදු සාරි තියෙනවනේ. මම අහන්නේ ඔබතුමියට එහෙම සුදු සාරි තියෙනවද? අර ආදි දුවට එහෙම? මේ කවුද මේ කතා කරන්නේ කියලා කියන්න. ඔන්න ඉතින් ඔබතුමිය මගේ නම ඇහුවා කියලා මම නම කියයි කියලා ඔබතුමිය හිතන්නේ. ඔන්න ඔබතුමිය ලෝයර් කෙනෙක්ලු නේද? ලෝයර් කෙනෙක්ද නැත්නම් ටයිපිස්ට් කෙනෙක්ද? මේ ඔයි. තමුසෙ කවුද කියනවා මොකක් තමුසෙට අවශ්‍ය කියනවා? මම කතා කරේ ඔබතුමිය ළඟ සුදු ඇඳුම් නැත්නම් සුදු ඇඳුම දෙයක් අරන් තියාගන්න කියලා කියන්නේ. මොකද ඉස්සරහට ඕන වෙයි. ජය වේවා. ඔබ හෙලෝ 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 අයියේ මොකක් හරි වැඩක්ද නනගේ අනේ මම නිකන් ඇහුවේ මන් දන්නවා අයියා මට එච්චර කැමති නෑ කියලා. නෑ එහෙම දෙයක් නෑ නංගී. ඒ කියන්නේ අයියා මට කැමති. ඔයා හිතන විදිහේ කැමැත්තක් නම් මගේ හිතේ නෑ නංගී. අනික මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනේ. ඒක මම මුලින්දම කියලා තියෙනවා මට. හැබැයි ආන්ටි නම් කිව්වේ දැන් එහෙම සම්බන්ධයක් නෑ කියලා. නෑ ඒක තියෙනවා. අපි අනික මැරි කරන්නත් එක්ක ඉන්නේ. ආන්ටි කැමැත්තේ අම්මා කැමති උනාට මං ආදිට ආදරේ. මං ඒකට පොරොන්දුවක් දීලා තිනවා. අනික නංගී මං එහෙම පොරොන්දු කඩන මිනිස්සෙක් නෙමෙයි. ඒ කියන්නේ මමයි රැවිලා තියෙන්නේ නේද? මං මුලින්දම අම්මට කිව්වා නංගී. මං ආස නැහැ මං වෙනුවෙන් තවත් ගෑණු ළමෙක් බලාපොරොත්තු තියන් ඉන්නවට. මං හිතන විදියට අයියේ මේ වෙලාවේ මං මේ ගෙදර ඉන්න එක
ආන්ටිට ලොකු හයියක්. අනේ ඕනංගේ ඒක නම් ඇත්ත. ඒකට thank you. හැබැයි ඉතින් මම මේ ගෙදරින් ඉන්න එකෙන් මට නම් කිසි හොඳක් නැහැ. නේදයි. එහෙමයි කියලා මට ඔයාලට බොරු බලාපොරොත්තු දෙන්නත් බෑ නේද නංගේ? හරි. ඒ කියන්නේ ආන්ටි කොච්චර අකමැති වුණත් අයියේ ගර්ල්ලා මැරි කරනවා. එහෙමද? හැබැයි ඉතින් ආන්ටි නම් කියන්නේ එයා ජීවත් වෙලා ඉන්නකම් ඒ දේ වෙන්න දෙන්නේ නැහැ කියලා. අම්මා නෙමෙයි නංගේ මැරි කරන්නේ. මමනේ. මම මැරි කරන දවසට අම්මටත් කියනවා. එන නොවන එක අම්මගේ වැඩක්. ඒක ඉතින් කොහොම හොයාගන්න? මේ එරික් ඔයා දන්න දන්න හැටි ටිකක් කෝල්ස් දීලා බලන්නකෝ අපිට මොකක් හරි ක්‍රමයක් තියෙනවද කියලා හොයාගන්න. ඔය කවුරු හරි විහිළුවට කෝල් එකක් දෙන්න ඇතියනේ. ඔය දැන් ඔය රේඩියෝ චැනල් වලත් ඔය විහිළු කෝල්ස් දෙන්නේ අනන්ත. කවුදන්න ඉතින් අපිට විහිළු කරන්න ඉන්නේ? එහෙම විහිළු කෝල් එකක් දුන්නත් පස්සේ කවුද කියලා කියනව නේද? මන්නම් කියන්නේ ඔක කලේ මාලි. මාලි? ඔහු අනේ මට නම් ඉවෙන් වගේ දැනෙනවා මේ ගෑණි මොකක් හරි ලොකු කරදරයක් අපිට කරන්න හදනවා කියලා. මන් නම් ඒක හිතන්නේ. හිතන්න එපා. ඒක තමයි අර අපිට කෝල් කරලා කිව්වේ එලීනා අඳින්නේ සුදුසාරි නේද කියලා. එලීනාව දන්න හැම කෙනාම දන්නවනේ එලීනා අඳින්නේ සුදුසාරි කියලා. ඒක හින්දම තමයි යන්නේ අපි පරිස්සම් වෙන්න ඕනේ. ඔයා දන්නවද? ඔයා අකිලයි ශහානුයි දෙන්නම හරිම තරහයි එලීනා එක්ක ඒගොල්ලෝ නඩු වලින් පරාද වෙන්න හින්දා. ඒ හින්දම තමයි ඔය මාලි කියන ගෑණි අපේ එලීනාට මොනවා හරි කරදරයක් කරන්නේ. ඔයා මේ මාලිත් එක්ක තියෙන තරහවට හැමදේම මාලි ගෑණකට දානවා. හරි. මම මාලි එක්ක හිතේ තියෙන තරහට එහෙම හිතනවයි කියමුකෝ. ඔයා කියන්නකෝ එහෙන වෙන කවුද අපිව මරන්න තරහින් ඉන්නේ කිය? මරණ කතාවක් මෙතන නැහනේ. නැත්ද? එහෙනම් ඉතින් අපිට ඔය සුදු ඇඳුම් ලෑසි කරගන්න කියලා ඇත්තේ. කට්ටිය පන්සල් යවන්න වෙන්න ඇති. නදි. ඔයා කලබල නැතුව ඉන්නකෝ. බලමුකෝ මොනවද වෙන්නේ කියලා. අම්මේ මේ මං හෙට ඉඳලා අම්මත් එක්ක සයිට් එකට යන්න යනවා. කොච්චර දෙයක්ද පුතේ. ඔයාටම හිතිලා ඔයාවක මගෙන් අහනකන් තමයි මම මේ බලාගෙන හිටියේ. දන්නවද පුතේ, මේ හැම දෙයකටම විසඳුම කාලය තමයි. අපි කාලයට ඉඩ දීලා ටිකක් බලාගෙන ඉමු. මේ ස්වභාව ධර්මයේ තියෙනව නේද? එයා මේ හැම දෙයක් දිහාම බලාගෙන ඉන්නේ. හොඳ වෙලාව ආවහම එයා මේ හැම ප්‍රශ්නයක්ම විසඳනවා. මේ අම්මේ මේ අපේ සයිට් එකේ ඔය ලොකු ගෙවල් නැතුව කාමරයක් දෙකක් විතරක් තියෙන පොඩි ගෙවල් නැද්ද? අපි ළඟ එහෙම ගෙවල් නැහැ නේ පුතේ. මේ අම්මගේ යාළුවෙක් ගාවත් නැද්ද? කාටද? නෑ නෑ, මේ අර මං අඳුරන සර් කෙනෙක්ට. රෙන්ට් එකට නම් හොයාගන්න පුළුවන් වෙයි ඉතින්. නෑ අර මේ ඒ සර්ගේ ওই ගමේ තියෙන ගෙවල් එහෙම අයින් කරලා දාලා මෙහෙන් ගෙයක් හොයනවා. ඉන්නකෝ මං බලන්න. අර යාපලා නම් ওই වගේ ගෙවල් හදනවා. මම පොඩක් අහලා බලන්නම්කෝ.
Ani, thank you. හිතේ තියාගෙන එකක් කියවන්න නැතුව කියන දෙයක් කෙලින් කියන්න මං කවද්ද තමුන්ලට කෝල් කරේ දැන් එතකොට තමුන් කියන්නේ මං මැරෙවලව තමුන්ලට කෝල් කෙරෙව්වා කියලාද ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සබන් කැටය නවලක්ස් අත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ පෑස් බේබි අනවශ්‍ය වැඩ කරන්න එපා අම්මේ. දැන් ආ මොකද්ද කියන්නේ? එක එක ආදම්මලා කෝල් කරවන්නේ අම්මට පිස්සුද? දැන් ඔයා කියන්නේ මං උන්ට කෝල් කළා කියලාද? ආ පුතේ. අම්මා කවරි දම්මලා කෝල් කරෙව්වා. ඒකනේ කලේ? නිතියනේ. ලේකින් කරලා හදපු දරුවත් මං ගැන මේ විදිහට හිතනවා නම් පහුගේ දවස් ටිකේම අම්මා කලේ අනවශ්‍ය වැඩ. අර ගමේ ගෑනු වගේ ගෙවල් වලට ගිහලා රණ්ඩු වෙනවා කෑ ගහනවා. ලැජ්ජාව කියලා දැන නැද්ද අම්මේ? වෙන මිනිස්සෙක් නම් ඒගොල්ලෝ කරපු දේවල් වලට වෙලහට ගිහිල්ලා ඒගොල්ලන්ට හොත්තටම බැනලා මං ඉවසුවා. මං තාමත් ඉවසනවා. ඒ ඉවසද්දි තමයි ඔයා ඔය ආදිගෙ පස්සෙන් යන්නේ. මං ආදිගෙ පස්සෙන් යන්නේ නැහැ අම්මේ. ආදිමට ගණන් හොස්සන්නේත් නැහැ. අපි වෙනද වගේම ආදරය කරනවා එච්චරයි. හ්ම්. එතකොට මේ ගෙවල් වල මිනිස්සුන්ට මොනවා වුණත් කමක් නැහැ ඕගලොන්ට නේ? අම්මාම හිතලා බලන්නකෝ. කාටද මේ ප්‍රශ්න තියෙන්නේ කියලා? කවුද මේ ප්‍රශ්න දැම්මේ කියලා? අනික අම්මලට තියෙන ප්‍රශ්න නිසා අපි වෙන් වෙන්නේ නැහැ. නේ ඕගලෝ වෙන් වෙන්න ඕනේ. ඔයා ඔයාගේ මල්ලි වෙනුවෙන්, අම්මා වෙනුවෙන් ආදිව අතාරින්න ඕනේ. අපි මේක හොඳට මතක තියාගන්න. මං ආදිව අතාරින්නේ නැහැ. අම්මා අකමැති වුණා කියලා මට ඒක කරන්නත් බෑ. මං ආදි මැරි කරනවා. ආදි මේ පාර නිවාඩුවට ආවම මං එයාව අනිවාර්යයෙන්ම මැරි කරනවා. එච්චරයි. ඔයාට කෝල් එකට ආන්සර් කරන්න තිබ්බේ
බලමුකෝ. මිනිහා සමහරට අදත් කෝල් කරයි. අනේ මන් දන්නේ නැහැ. කවුරු හරි ඔය කෝල් කරපු මිනිහා නම් අපේ පවුල ගැන හොඳටම දන්න කෙනෙක්. අපේ පවුල ගැන විස්තර දන්න මිනිස්සු කොච්චර ඉන්නවද? ආ. දැන් එතකොට ඒ මිනිස්සු ඔක්කොම අපිට එක්කලා තරහයිද? මේ නදී. දැන් මේ දේ කෙරුවේ මාලිමයි කියලා. අපිට මොනවද තියෙන සාක්ෂි? අනිත් එක ඔයාලට මම මාලි ගැන උතර දන්නවනේ. අනේ මන් දන්නේ නැහැ මට නම් මේ තේරුම් ගන්න බැරි මේ මෙච්චර දෙයක් කරලා තෝයා මොකද මේ මාලිව සුද්ධ කරන්න හදන්නේ කියලා. මම මේ සුද්ධ කරන්න හදනව නෙමේ. මම මොකටද මාලිව සුද්ධ කරන්නේ? අනේ යන්න අනේ යන්න. ගෙදරටම ඇවිල්ලා බැනලා යන්න හදපු ගෑණිව ගෙට අඬ ගහලා වාඩි කරවන්න හදපු මිනිහනේ ඔයා. නදී අපි වැදගත් මිනිස්සු මේ එළියට වෙලා රණ්ඩු කරගත්තාම අපි තත්ත්වෙට මොකද වෙන්නේ? ඉතින් මන්ද රණ්ඩු කළේ? මන්ද කෑ ගැව්වේ? නදී ඇවිල්ලා ගින්නට පෙට්‍රල් දාපුවාම මොකද වෙන්නේ කියලා මම අමුතුවෙන් කියා දෙන්න ඕනේ නෑනේ. මෙච්චරයි මං කියන්නේ. ඔය ළමගේ ඔළුවට එක එකව දාලා ඒ ළමගේ ඔළුව කන්න හදන්න එපා. ඊළමයට නොකිය කොහොමද? ඉදරුව මේව දැනගන්න එපාය. කියන දෙයක් කියන්නේ එහෙම ගෙදර ආවට පස්සේ කෝල් කරලා කියන්න යන්න එපා. දැන් ඉතින් ගෙදර කවුරුහරි ලිස්සලා වැටුණාත් ඒක පිටිපස්සේ කොයි හරි කෙනක මාලියාන්ට ඉන්නවා කියලා තමයි අම්ම හිතාගෙන ඉන්නේ. එන්නාට ඉක්මනටම පාඩම ගන්නන වෙයි වගේනේ. මිසලගේ මල ගෙදරින් පස්සේ කාත් එක්කවත් කතා කරේ නැද්ද? නෑ එහෙම එකක් නෑ. මං එලීනට කියලා තියෙන්නේ. ඊවට පිරිමි ළමයි දෙන්නේ සෙට් වුණා නේද මේ හැරෙදි. කිලයි මාර මිනිස්සෙක් නේ. එයා හොඳටම දන්නවා යා නිසා යාන්ටි අසනීපුණේ කියලා. වාද හරි හමුතු ආදී. මාන්සිල්